මෙරට පාලනය කර රජවරුන් ශ්‍රේෂ්ඨ රණකාමී පුද්ගලයෝ. එහෙම වුණත් ඒ හැම කෙනෙක් තුළම යහපත් ගතිගුණ වගේම අයහපත් ගතිගුණත් යම් ප්‍රමාණයක් පිහිටලා තිබ්බා. මේ ලෝකේ කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ යහපත් ගුණාංගවලින් ච පුද්ගලෙක් නෙමෙයි. අතීතයේ දේශපාලනමය ගැටලු නිසා පියපුතු වගේම සහෝදරයින් අතරේ ගැටුම් ඇති වෙලා තියෙනවා. වර්තමානයේ ඉඩම් ප්‍රශ්නවලට විවිධ එනකොටා ගැනීම අද සමාජෙත් අපිට දකින්න පුළුවන් වෙනවා. අතීතයේ මෙරට ගුණකරක සමාජයක් බිහි වුණේ ඒ සමාජයේ වටිනාකම වැදගත්කම හින්දායි. වැරදි කියන දේවල් කාතිනුත් සිද්ධ වෙනවා. ඒ වුණත් ඒ වැරදි නිවැරදි කරගන්න එකයි වැදගත් වෙන්නේ. වරදක් පළවෙනි පාර වුණාම ඒ ගැන තේරුම් කරලා දීමත් ආයෙත් ඒ වරද දෙවෙනියට සිද්ධ වුණොත් ඒකට දඬුවම් දෙන එකයි ඒ කාලේ සමාජයේ පෙරාතිය. කාශ්‍යප කියන නම එහෙනකොටම අපිට මතක් වෙන්නේ සීගිරියයි ධාතුසේන රජතුමා. කාශ්‍යප කියන්නේ ධාතුසේන රජතුමාව මරපු පීතෘඝාතක රජතුමෙක්. ඉතිවර්ෂ 479 දී ධාතුසේන රජතුමාව කලාවැවේ වැව්බැම්මට තියෙන මැටි ගහලා මැරුවා. රජ උරුමේ තිබුණු මුගලන් කුමාරයා ඉන්දියාවට පලා ගියා. කාශ්‍යප කුමාරයාගේ මව රාජකීය පවුලකට අයිති තැනැත්තියක් නෙමෙයි. ඇය යක්ෂ ගෝත්‍රික කාන්තාව. මේ කතාවෙන් අපිට පැහැදිලි වෙනවා ආසන්න වශයෙන් මීට අවුරුදු 2100කට ඉහතදී හෙළ යක්ෂ ගෝත්‍රික කාන්තාව රජවරුන්ගේ බිසෝවරු වුණා කියන. කාශ්‍යප නාමයත් එක්ක සීගිරි නාමය අපිට මතකයට එන එක වර්තමානයේ එක සාධාරණ. නමුත් ඒ කතාව ඇත්තක්. වර්තමානයේ සීගිරිය කියලා හැඳින්වුවා අතීතයේ මේක හඳුන්වලා තියලා තියෙන්නේ ආලක මන්දාව කියන. අපි දන්න විදිහට කාශ්‍යප රජතුමා හඳුන්වන්න ආලක මන්දාධිපති එහෙම නැත්නම් පර්වත රාජ කියන සංකල්පය කියන නාමය යොදාගෙන තියෙනවා. මේ පැරණි පොත්පත්වල සඳහන් වෙන ආකාරයට කුවේර කියන්නේ ධනෙන් ආඩ්‍ය පුද්ගලෙ. ඒ පුද්ගලයාගේ වාසභවන් තමයි ආලක මන්දාව කියන්නේ. කාශ්‍යප රජතුමාගේ නව යක්ෂ ගෝන්තික කාන්තාවක් වගේම ඇය හිටියේ මේ සීගිරි ආසන්න ප්‍රදේශයේ. ඉතින් මේ යක්ෂ ගෝත්‍රික කාන්තාව සීගිරියේ ඇත්ත කතාව එවැගේම රාවණ වගේ හෙළ රජවරුන්ගේ ඇත්ත ඉතිහාසය දැනගෙන ඉන්නට ඇත. අතීතයේ මේ රට ඉතාමත් ප්‍රබල රාජ්‍යයක් කරන්න විශාල වශයෙන් අපගැප වෙච්ච රජවරු අද ඉතිහාසයේ කතා නොකරන තරමට පත් වෙලා. ඉතින් ග්‍රේට් SL හිස්ටරි අපේ YouTube channel එකේ අරමුණ වෙලා තියෙන්නේ ඒ වගේ යටගැසුම ඉතිහාසය නැවත පාදාගෙන. ඉතින් මේ විදිහට කාශ්‍යප රජතුමාගේ මවට හිතෙන්නේ නැති තමන්ගේ පුත්‍රයාට වඩාත්ම ආරක්ෂාකාරී ස්ථානය වෙන්න ඇති අතීතයේ මහා රණකාමීන් පවා පරාද කරපු මහා රාවණ රජතුමාගේ ආරක්ෂාව යටතේ ඉන්නේ කියලා. ඇත්තට අද වෙනකොට සීගිරියාවට ප්‍රදේශයේ ඉතාමත් ගුප්ත දේවල් සිද්ධ වෙනවා. වර්තමානයේ වුණ මේ රටේ අපි නොගිය තැන් මිනිස් පාපහස නොලබුණු තැන් ගොඩක් ඇති. ඒවල මේ ඉතිහාසය හැංගිලත් ඇති. ඉතින් අපිට කියන්න බෑ ඒ වගේ ඉතිහාසයක් තිබුණ නෑ කියලා. අපිට මේ S2කට පේන දෙයට වඩා දෙයක් නෑ කියන එක කියන්න බෑ. මොකද අපි අතරම අපිට නොදැනීම වෙනත් ලෝකයක් වෙනත් ජීවයක් වෙනත්ම පරිසරයක් තියෙන්න පුළුවන් හින්දා. ඉතින් ඒ වගේ මහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති තැනක කාශ්‍යප රජුගේ මව කාශ්‍යප රජුව ආරක්ෂාකාරීව තබන්න කටයුතු සිද්ධ කරනවා. ඒ වුණත් ඇයට හිතෙන්නේ නැතු ඇති තමන්ගේ මේ කටයුත්ත හින්දා අනාගතයේදී ඒ අතීතයේ ඉතිහාසයේ යටගහන්නට ඇති. ඇත්තටම සිද්ධ වුණ ඒක. ඒ වැල්ලුණු වැල්ලුණු ඉතිහාසය ගොඩ ගන්න එක මේ රටේ අපේ වගකීමක් වෙනවා. ඔයාලට හිතෙන්නේ නැති මොකටද මේ ඉතිහාසයක් ගොඩ ගන්න දඟලන්නේ? ඇත්තටම ඉතිහාසය කියන එකේ තේරුම වෙන්නේ අතීතයේ විතරක් නෙමෙයි. ඒක අනාගතයටත් බලපාන. අපි මුලින් වීඩියෝ එකේදී කිව්වා ඉතිහාසය කියන්නේ අතීතය පවණනව අනාගතයේ නිර්මාණකරුවා කියලා. ආයෙත් අපි සූර්යාගෙන් වැඩ ගන්න සූර්යාගේ බලශක්තිය ප්‍රයෝජනයට ගන්න යුගයකට යනවා. එතකොට ක්‍රියාත්මක වෙන්නේ
වර්තමාන තාක්ෂණයේ උන අතීත සූර්යාගේ බලය. ඉතින් අතීතයේ ජීවත් වූ මිනිසුන්ගේ හිතාගන්නවත් බැරි මහා නිර්මාණ වර්තමාන තාක්ෂණික ඥානයකට උන සිද්ධ කරන්න බැරි තරම්. ඉතින් ඒ හින්දා අපි මේ ඉතිහාසය ගොඩ ගන්නවා. බ්‍රිතාන්‍යකාරයෝ මේ රටට ඇවිල්ලා මේ රටේ තිබ්බ වටිනා දේවල් විදිහට අපේ ඉපරිණි පුස්කල පොත් ටික අරන් ගියේ නිකමට වෙන්න බෑ. ඒවා ඔවුන්ගේ භාෂාවලට පරිවර්තනය කරලා ඔවුන් ඒවා ඉතාමත් ආරක්ෂාකාරීව තියාගන්න. අදට බ්‍රිතාන්‍ය කෞතුකාගාරවල අපේ රටේ පුස්කල පොත් තියෙනවා. ඒ වුණත් අපිට පුළුවන්නේ පසුකාලීනව රාජ්‍යතාන්ත්‍රිකව ඒවා ලබා ගන්න. ඒ වුණත් ඔවුන් ඒවා ලබා නොදෙන්නේ ඒවා තියෙන මහාසාර වටිනාකම දැනගෙන. ඇත්තටම කිව්වොත් ඇමරිකාව කියන්නේ මෑතකදී දියුණුවට පත් වුණු රටක්. ඇත්තට අපි කිව්වොත් ඇමරිකන් විප්ලවය එන්නේ ආසන්න වශයෙන් මීට සියවස් එකහමාරකට හෝ දෙකකට පෙර. ඉතින් මවුන් මෙච්චර ඉක්මනට මෙච්චර දියුණු තාක්ෂණයක් ලබා ගත්තේ කොහොමද කියන එක අපිට ගැටලු. අවුරුදු 5000කට එහා ඈත අතීතයේ ඉඳන් පැවතගෙන ආපු අපිට අද වර්තමානයේ වෙනකොට ගේ අතු ගන්න කොස්සපත් හදාගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකත් පිටරටින් ගෙන්නන සත්‍යයට ලාංකිකයා පත් වෙලා තියෙනවා. ඇත්තටම මේ ඉතිහාසය වටින්නේ අපිට ආයෙත් අපේ රටේ වටිනාකම තේරුම් ගන්න ඕනේ. සීගිරිය ගැන කතා කරොත් සීගිරිය පිහිල්ලලා තියෙන්නේ පොළොව මට්ටමේ ඉඳන් මීටර 200ක් උඩින්. දඹුල්ල ප්‍රදේශයට ආසන්නයේ පිහිලා තියෙන මේ සීගිරිය ඉතාමත් විශිෂ්ට ස්ථානයක් වෙනවා. අටවැනි ලෝක පුදුමය විදිහට නම් කරලා තියෙන මේ සීගිරිය ගැන ඉදිරි වීඩියෝකින් කතා කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අද අපේ මාතෘකාව වුණේ සීගිරි කාශ්‍යප රජතුමා. ඒ නිසා ඒ සීගිරි කාශ්‍යප රජතුමාගේ ඒ මහා නිර්මාණය ගැන අපි ඉස්සරහට කතා. මේ සීගිරි පර්වතයේ මුදුනේ අක්කර 4ක භූමි ප්‍රමාණයක රජ මාලිගාව ඇතුළු වැනි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කරපු නිර්මාණ තියෙනවා. උද්‍යාන අලංකරණය අධ්‍යයනය කරන්න සීගිරිය හැර වෙන කොතනක්වත් අපිට නම් සිහිවන්නේ නැහැ. ඒ තරමටම ඉතාමත් විශිෂ්ට අන්දමේ උද්‍යාන අලංකරණය මේ සීගිරිය දකින්න පුළුවන් වෙනවා. කාශ්‍යප රජතුමාගෙන් පස්සේ මෑතක් වෙනකන් ක්‍රමක්‍රමයෙන් විනාශ මුඛයට ගිය සීගිරිය ඉතින් ක්‍රමක්‍රමයෙන් විනාශ මුඛයට ගියා. පසුකාලීන HCP බෙල් මහතාගේ පරිශ්‍රමයකින් සීගිරිය නදිහත් වීමෙන් සීගිරිය නැවතත් අප වර්තමාන HCP බෙල් මහතාගේ නදිහත් වීමෙන් සමාජගත වුණා මේ සීගිරිය. ආරක්ෂිත බලපොටුවක් විදිහ නිර්මාණය කරපු සීගිරියේ ගල් ගුල් දියාගල් වගේ නිර්මාණය කළ තියෙනවා. මේ වගේ මහා නිර්මාණය කරපු රාවණා වැනි මහා රජවරුන්ගෙන් පසුව සීගිරිය මහා නගරය ප්‍රධාන බලපොටුවක් කළ කාශ්‍යප රජතුමා ක්‍රිස්තු වර්ෂ 479 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 897 වෙනකන් අවුරුදු 18ක් කාලය රජකම් කළා. මහා විශිෂ්ට නිර්මාණයක් මේ වෙනතෙක් සුරකේ තිබුණේ කාශ්‍යප රජතුමා ඒ සීගිරිය ප්‍රතිසංස්කරණය කළ තිබෙන නිසා. ඇත්තම කිව්වොත් මේ සීගිරිය හොයාගත්තේ HCP බෙල්. ඔහු මේ රටේ ඉතිහාසය යටගසන්න උත්සාහ කළ පුද්ගලෙක් වෙනවා. ඒ තොරතුරු අපි ඉදිරියට ගේන සූදානම් වෙලා ඉන්නවා. ඔයාලට පුළුවන් ග්‍රේට් SL History අපේ YouTube channel එකත් එකතු වෙන්න. ඔයාලට මේ වගේ වැදගත් වෙන වීඩියෝ ඉදිරියට නරඹන්න අපේ ග්‍රේට් SL History YouTube channel එක subscribe කරන්න. අපේ ග්‍රේට් SL History Facebook page එක එකතු වෙන්න. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ හමුවෙමු. සුබ දවසක්.